සුබ දවසක් සියලු දෙනාට. අදත් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ එක්තරා ආයතනයක් ගැන. මේක රජයට අනුබද්ධ ආයතනයක්. මේ ආයතනය මගින් ලබා දෙනවා උපාධි පාඨමාලාවක් මේ දවස්වල. මේ උපාධි පාඨමාලාව ගැන සහ මේ ආයතනය ගැන තමයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ ආයතනයේ නම තමයි නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් සෝෂල් ඩෙවලොප්මන්ට් කියන ආයතනය. ඉතින් මේ ආයතනය කියන්නේ මොකද්ද? මේ ආයතනයේ තියෙන සම්පූර්ණ ස්වභාවය ගැන අපි ඉස්සරහ කතා කරමු. ඉතින් මේ ආයතන මගේ මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා එක්තරා උපාධියක් සඳහා. ඒ උපාධිය තමයි බැචලර් ඔෆ් සෝෂල් වර්ක් කියන උපාධිය. මේ උපාධිය සඳහා මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තිනවා. මේ උපාධිය සඳහා 2018 2019 2020 කියන කාල පරිච්ඡේදය තුර උසස් පෙළ ලියලා අවම වශයෙන් S3ක් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ආයුධම් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ උපාධිය ගැන කිව්වොත් මේ උපාධිය සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඒ කියන්නේ කිසිම ගාස්තු මුදලක් අය කරන්නේ නැහැ මේ උපාධිය අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා. ඒ වුණාට මේ උපාධියට ඕගොල්ලෝ රෙජිස්ටර් වෙලා මේ උපාධියේ සෙලෙක්ෂන් එක්සෑම් එකක් තියෙනවා. මේ සෙලෙක්ෂන් එක්සෑම් එක පාස් වෙලා ඉන්ටර්වියු එකක් තියෙනවා ඊට පස්සේ. ඒ ඉන්ටර්වියු එක පාස් වුණාට පස්සේ ඕගොල්ලෝ මේ උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න යනවනේ. මේ ලියාපදිංචි වීමේදී රුපියල් 15,000ක මුදලක් අය කරනවා. එච්චර මේ උපාධිය සඳහා අය කරන්නේ. වෙන කිසිම ගාස්තු මුදලක් අය කරන්නේ නැහැ මේ උපාධිය සඳහා. ඉතින් මේ උපාධිය ගැන කිව්වොත් මේ උපාධිය වසර 4ක උපාධියක්. ඒ වගේම මේ උපාධියට ක්‍රෙඩිට් 124ක් තියෙනවා මේ උපාධිය සඳහා. ඒ වගේම මේ උපාධියේ අධ්‍යයන කටයුතු ගැන කතා කරොත් මේ උපාධිය සඳහා පැය 1611ක අධ්‍යයන කටයුතු මේ උපාධියේ තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු සිද්ධ වෙනවා පැය 1611ක්. ඊට අමතරව මේ පැය 1611ට අමතරව ෆීල්ඩ් ප්‍රැක්ටිස් ඒ වගේම රිසර්ච් වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ උපාධිය ගැන කතා කරමු. මේ උපාධිය පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටරේ වුණාට පස්සේ ඊළඟට එන හැම සෙමෙස්ටර් එකටම වගේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ෆීල්ඩ් ප්‍රැක්ටිස් කර අපි යන්න ඕනේ. මේදී මේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් කියලා කියන්නේ මේ ආයතනය මගින්, ඒ කියන්නේ මේ නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් සෝෂල් ඩෙවලොප්මන්ට් කියන ආයතනය මගින් මේ ලබා දෙන බැචලර් ඔෆ් සෝෂල් වර්ක් කියන උපාධියේ මේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් ඔබන්ට යොමු කරන්නේ NGO ආයතනයේ සහ රාජ්‍ය ආයතන වගේ ආයතන වලට තමයි මේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් එක සඳහා ඔබ යොමු කරන්නේ. එතකොට මේ උපාධිය ගැන කිව්වොත් මේ උපාධිය සිංහල, ඉංග්‍රීසි සහ තමිල් කියන ඕනම භාෂාවක අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් අධ්‍යයන කටයුතු කරනවා මේ උපාධිය සඳහා ඔබන්ට A level වලට හෝ O level වලට අවම C pass එකක් තියෙන ඕනේ ඉංග්‍රීසි වලට. ඉංග්‍රීසි වලට අවම C pass එකක් තියෙන ඕනේ A level සහ O level කියන ඕනෑම දෙකකින් එකකට. එතකොට සමහන්ට O level වලට C එකක් නැත්නම් A level වලට C එකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. එලවලු සී එකක් නැත්තම් ඔලවලු සී එකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඔගොන්ට ඉංග්‍රීසි මීඩියම් මේ උපාධිය අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. එහෙම ඔලවල් සහ එලවල් කියන විෂයන් දෙකට ඉංග්‍රීසි විෂයන් වලට සී පාස් එකක් නැත්තම් ඔගොන්ට සිංහල සහ තමිල් කියන මාධ්‍ය වලින් කැමති මාධ්‍යයක් තෝරගෙන මේ අවුරුදු 4 උපාධිය අධ්‍යයන කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. එතකොට ගත්තොත් මේ උපාධිය ගත්තොත් මේ උපාධියට සිලෙක්ෂන් එක්සෑම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔගොන් රෙජිස්ටර් වුණාට පස්සේ සිලෙක්ෂන් එක්සෑම් එකක් තියලා සිලෙක්ෂන් එක්සෑම් එකෙන් තමයි ළමයන් බදවා ගැනීම සිද්ධ කරන්නේ. මොකද මේ උපාධියට ISSCO එකක් බලන්නේ නැහැ. ඒ ලවලට අවම S3ක් තියෙන 2018 2019 2020 කියන අධ්‍යයන කාලය තුර ඒ ලවල් ලියපු අවම S3ක් තියෙන ඕනම කෙනෙක්ට මේ උපාධිය සඳහා ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ උපාධිය සඳහා ආයුධම් කිරීමේදී තමන් කරපු ස්ට්‍රීම් එක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ට් කරපු කෙනෙක්ට, කොමර්ස් කරපු කෙනෙක්ට සහ මැත්ස් කරපු, සයන්ස් කරපු, ටෙක් කරපු ඕනම කෙනෙක්ට මේ උපාධිය සඳහා ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්ක විශාල ප්‍රමාණයක් මේ උපාධිය සඳහා ආයුධම් කරන හින්දා සිලෙක්ෂන් එක්සෑම් එකක් තියලා සිලෙක්ෂන් එක්සෑම් එක මගින් තමයි මේ උපාධිය සඳහා සිසුන් බදවා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ සිලෙක්ෂන් එක්සෑම් එක ගැන කතා කරොත් සිලෙක්ෂන් එක්සෑම් එක බේස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ජනරල් නොලෙජ් සහ තමන් ආයුධම් කරන භාෂාව සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් තමයි එන්නේ. ඒ කියන්නේ සමන් ඉංග්‍රීසි වලින් මේ උපාධිය සඳහා ආයුධම් කරොත් ඉංග්‍රීසි සම්බන්ධයෙන් එක්සෑම් එකක් සහ ජනරල් නොලෙජ් එකක් හම්බෙනවා. මුහුණ දෙන්න සිද්ධ වෙනවා ජනරල් නොලෙජ් එක්සෑම් එකට. තමන් සිංහල සහ තමිල් වලින් මේ උපාධිය සඳහා ආයුධම් කරොත් සිංහල සහ තමිල් සම්බන්ධ පේපර් එකකුත් ඒත් සමගම ජනරල් නොලෙජ් සම්බන්ධ පේපර් එකකුත් තමයි තමන්ට ලැබෙන්නේ සිලෙක්ෂන් එක්සෑම් එක සඳහා. ඒත් එක්කම මේ සිලෙක්ෂන් එක්සෑම් එක ගැන කතා කරමු. මේ ජනරල් නොලෙජ් කියන එකදී බොහෝ වෙලාවට අහන්නේ මේ සෝෂල් පැත්තේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව වගේ පිටරටත් මේ සෝෂල් පැත්තෙන් තමයි, ඒ කියන්නේ සමාජීය කරුණු පැත්තෙන් තමයි මේ ජෙනරල් නොලෙජ් පේපර් එක හුඟක් වෙලාවට ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ මේ සයන්ස් පැත්තෙන් වගේ දේවල් මේ ජෙනරල් නොලෙජ් පේපර් එකට අහන්නේ නැහැ. හුඟක් වෙලාවට සමාජීය කරුණු තමයි
එදිනෙදා සිද්ධ වෙච්ච සමාජීය කරුණු තමයි මේ සිලෙක්ෂන් එක්සෑම් එක සඳහා මේ ආයතන මගින් අහන්නේ. එතකොට මේ ආයතනය ගැන කිව්වොත් මේ ආයතනය විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේ ආයතනය රජයට අනුබද්ධ. ඒ කියන්නේ UGC ආයතනය. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තියෙන රාජ්‍ය ආයතනයක්. නැතුව මේක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේ රාජ්‍ය ආයතන මගින් තමයි මේ රාජ්‍ය උපාධිය ලබා දෙන්නේ. මේක CSC ක් සම්පූර්ණ රාජ්‍ය උපාධිය වගේම CSC ක් සම්පූර්ණයෙන්ම ෆ්‍රී ලබා දෙන උපාධියක්. ඒ වගේ මේ උපාධිය ඔබුන් කරගෙන යද්දී ඔබන්ට මහපොළ වගේ දේවලුත් මේකෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙදි කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී අනිත් විශ්වවිද්‍යාල වලින් අනිත් උපාධි වලින් ලැබෙන දේ වගේම තමන්ට මහපොළ වගේ දේවල් වලට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අනිත් විශ්වවිද්‍යාලයත් එක්ක සංසන්දනය කරලා ගත්ත වෙනසකට වශයෙන් තියෙන මේක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේක රාජ්‍ය ආයතනයක් මගින් ලබා දෙන උපාධියක්. අබැයි අනිත් ඒවා විශ්වවිද්‍යාලයක් මගින් තමයි අනිත් විශ්වවිද්‍යාල උපාධි ලබා දෙන. හැබැයි මේක UGC එක මත UGC මගින් පාලනය කරන ලබන රාජ්‍ය ආයතනයකින් ලබා දෙන උපාධියක් තමයි ඔබට මෙතනින් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ උපාධිය සම්පූර්ණව පූර්ණ කාලීන උපාධිය. කියන්නේ වසර 4ම පූර්ණ කාලීන තමයි තියෙන්නේ. පාර්ට් ටයිම් නෙමෙයි. ඒ කියන්නේ තමන්ට ජොබ් බෑක් කරන ගමන් මේ උපාධිය කිරීමේ හැකියාවක් නැහැ. තමන්ට සම්පූර්ණයෙන්ම මේ උපාධිය සඳහා යොමු වෙලා උපාධිය ගන්න ඕනේ. මොකද මේ උපාධිය දවස් 7ම අධ්‍යන කටයුතු සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල පළවෙනි දවස් 5ේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් වගේ ගිහිල්ලා ලෙක්චර්ස් වගේ දේවල් සෙන්ස ආයුධ වැටීමේ හැකියාව තියෙනවා. ඒකින්ද මේ අනිවාර්යයෙන් මේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් කියන්නේ කම්පල්සරි. ඉතින් මේ ඩිග්‍රිය ගැන, ඒ කියන්නේ මේ බැචලර් ඔෆ් සෝෂල් වර්ක් ඩිග්‍රිය ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා. මේ ගැන හොයලා බලද්දී මට හුඟක් වෙලාවට මේක මට තේරුණේ මේක හුඟක් වෙලාවට ALL ආර්ට් කරපු කෙනෙක්ට මේක හුඟක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක සයන්ස්, මැත්ස්, කොමර්ස් වගේ ස්ට්‍රීම් එකකට A-level මුහුණ දීපු කෙනෙක්ට වඩා ආර්ට් කරපු කෙනෙක්ට තමයි මේ උපාධිය ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද මේ උපාධියේ සබ්ජෙක්ට් ගැන මම බැලුවට පස්සේ අපි ඉස්සරහට බලමු මොනවද මේ උපාධියේ සබ්ජෙක්ට් මොනවද කියලා. ඉතින් මේ උපාධියේ වසර 4ක් පුරාවලා තියෙන සබ්ජෙක්ට් ගැන සහ අපිට රිසර්ච් එක ගැන සහ ෆීල්ඩ් ප්‍රැක්ටිස් ගැන හොයලා බලද්දී මට හිතන විදිහට මේක හුඟක්ම වැදගත් වෙන්නේ A-level වලට ආර්ට් කරපු කට්ටිය. ඉතින් මේ A-level වලට ආර්ට් කරපු කට්ටිය අනිවාර්යයෙන්ම මේකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔකට විශ්වවිද්‍යාල ISSCO එකක් මගේ විශ්වවිද්‍යාලය සඳහා ආයුධම් කිරීමට අහිමි වෙච්ච කට්ටිය. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ISSCO එකක් මගේ විශ්වවිද්‍යාලයට ආයුධම් කරන්න බැරි වෙච්ච කට්ටියට මේ ආයතනය මගින් ලබා දෙන මේ බැචලර් ඔෆ් සෝෂල් වර්ක් කියන උපාධිය සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඉතින් ස්පෙෂල් මම කලින් කිව්වා වගේ මේ ආර්ට් කරපු කට්ටිය තමයි මේක වැදගත් වෙන්නේ. එහෙම කියලා මේ කොමර්ස් සහ අනික් ස්ට්‍රීම් වලින් මුහුණ දීපු කට්ටිය ආයුධම් කරන්න බෑ කියලා දෙයක් නෑ. ආයුධම් කරන්න පුළුවන්. හැබැයි මේ උපාධියේ අපි සාමාන්‍ය උපාධියක් කරන්න අපේ අනාගතේ අපි හොඳ රැකියාවක් වගේ දෙයක් බලාපොරොත්තු වෙන ඉතින් අපි නිකන් කරන්නා වාලේ උපාධි සිද්ධ කර උපාධි වලට අපි ලියාපදිංචි උපාධි කරන්නේ නැහැ. ඉතින් මුලින්ම අපි උපාධියක් කරද්දී බලන්න ඕනේ උපාධිය තමන්ට කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතින් ඒ ගැන මුලින්ම අනිවාර්යෙන් බලන්න ඕනේ උපාධිය තමන්ට වැදගත් වෙනවද, තමන් කරපු ස්ට්‍රීම් එකත් එක්ක තමන් අනාගතේට යන්න හිතන් ඉන්න පැත්තත් එක්ක තමන්ට මේ උපාධිය කොච්චර දුරට වැදගත් වෙනවද කියලා බලන්න. එහෙම වැදගත් වීම ගැන සලකා බලද්දී වැඩි වැදගත් වීමක් තියෙන එළවලට ආර්ට් කරපු කට්ටිය තමයි උපාධි සඳහා වැඩි වැදගත්කමක් තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා මේ උපාධිය අපිට ඉංග්‍රීසි, සිංහල සහ තමිල කියන ඕනෑම භාෂාවකින් උපාධිය අධ්‍යයන කටයුතු කරගෙන යාමේ හැකියාව තියෙනවා කියලා. හැබැයි මේ උපාධිය ගැන අපි හොයලා බලද්දී මේ උපාධිය තුළ තියෙන සබ්ජෙක්ට් සහ මේ උපාධිය ලබා ගැනීමෙන් පස්සේ ඔකට අනාගතේ ලැබෙන ජොබ් ගැන අපි හොයලා බැලුවොත් මේ උපාධිය වඩාත්ම හොඳ අපේ ඉංග්‍රීසි මීඩියම් වල මේ උපාධිය කරගෙන යන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ. මොකද මේ උපාධිය අපි දැන් මේ උපාධිය සිංහල මීඩියම් වගේ සහ තමිල් මීඩියම් වලින් මේ උපාධිය අපි කරොත් මේ උපාධිය මගින් අපිට බොහෝ දුරට රජයේ රැකියාව සඳහා තමයි අපිට ආයුධම් කිරීමේ හැකියාව තියෙන්නේ. රජයේ රැකියාවන් සහ ටීචින් වගේ පැතිවලට මේ ආයුධම් කරන්න පුළුවන් මේ උපාධිය මගින්. හැබැයි අපි ඉංග්‍රීසි වලින් වගේ මේ උපාධිය කරොත් අපිට විදේශ රටවල වලට ඇප්ලයි විදේශ රටවල රැකියාව සඳහා ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන උදාහරණයක් ගත්තොත් තානාපති කාර්යාල වගේ දේවල් වලට අපිට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම ප්‍රයිවට් ඉන්ඩස්ට්‍රි එකෙත් අපිට විශාල ජොබ් ඔපෝර්චුනිටීස් තියෙනවා අපි ඉංග්‍රීසි වලින් මේ උපාධිය හදාරන්න හදාරුවොත්. ඉතින් මම නම් කියන්නේ ඔයගොන්ට ඕ ලෙවල් වලට සහ ඒ ලෙවල් කියන දෙකෙන් එකට අවම ඉංග්‍රීසි වල 100 එකක් තියෙනවනේ. අනිවාර්යයෙන් මේ උපාධිය ඉංග්‍රීසි වලින් කරන්න, සිංහලෙන් කරන්න යන්න එපා. හැබැයි ඉතින් ඔයගොන්ට ඕ ලෙවල් සහ ඒ ලෙවල් වලට C1ක් නැත්තව උගන්ට කරන්න පුළුවන් සිංගල මීඩියම් විතරයිනේ. ඒ වුණොත් සිංගල මීඩියම් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ උපාධියේ වැලිඩිටි එක, වටිනාකම වැඩි වෙන්නේ තමයි ඉංග්‍රීසි මීඩියම් මේ උපාධිය
කරොත් විතරයි. මොකද මේ උපාධිය අවසන් වසර 4 අවසානයේදී අපිට ලැබෙන සර්ටිෆිකේට් එක ගැන කතා කරොත් මේ සර්ටිෆිකේට් එක තමන් කරපු මීඩියම් එකનું වෙනස් වෙනවනේ. ඉතින් තමන්ට මේක ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් ඉතාමත්ම වැදගත් ඉතාමත්ම හොඳම උපාධියක්. මේ උපාධියේ සබ්ජෙක්ට් ගැන බැලුවට පස්සේ මේ සබ්ජෙක්ට් වල තියෙන අන්තර්ගතය දිහා බැලුවට පස්සේ මේක ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් ඉතාමත්ම හොඳම උපාධිය. ඉතින් ඔගොන්ට මායි කියනවා එලවලට හෝ ඕලෙවලට අවම C එකක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින් ඇප්ලයි කරන්න, සිංහලෙන් ඇප්ලයි කරන්න එපා. अब अवगंट सी एक नेता इंग्लिश अप्लाई करें अब इंग्लिश अप्लाई कर उपाधि करें जॉब अपॉर्चुनिटीज जॉब अवस्था रखी अवस्था सीमित है क्या राज्य अनुबद्ध आयतन मगिंत राज्य रखी रखी अवस्था लागू मैं हकी आवती अभी अभी गो मे राज्य अनुबद्ध गो सामान्य विशाल जॉब इंडस्ट्री का राज्य अनुबद्ध मैंने गर पे अपने जॉब बेटे अप्लाई करी मैं प्रश्न आप सिंगल बी डीम करो ඉතින් ඒක තමයි සම්පූර්ණ මේ උපාධිය ගැන කතා කරලා උපාධිය අභ්‍යන්තරය ගැන කතා කරොත් මට කියන්න තියෙන්නේ මොකද මම හැමතිස්සෙම කියනවා වගේ අපි කරන්න වාරේ උපාධියක් කරලා වැඩක් නැහැ හැමතිස්සෙම උපාධිය තමන්ට කොච්චර වැදගත් වෙනවද මේ උපාධිය තුලින් අපිට අනාගතයේදී මොන වගේ රැකියා අවස්ථා හම්බ වෙනවද කියන දේ මත තමයි අපි උපාධිය කරන්න ඕනේ මොකද අපි අද කාලේ දැකලා තියෙන මේ රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා මේ රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නේ දුඟක් පෙළපාලිය යනවා අපි දැකලා තියෙනවා මේ පොලිසියත් එක්ක ගැටුම් මේ තියෙනවා අපි දැකලා තියෙනවා මෙතනදී බහුතරයක් දෙනාට වෙලා තියෙන තමන්ට උපාධියක් තිබ්බට උපාධියට හරියන ජොබ් එකක් ලංකාවේ සා පිටරට කියන කොහොමද තැනක නැහැ ඒකට උපාධියට හරියන ජොබ් එකක් ලබා ගන්න තියෙන එකම ක්‍රමය තමයි රජය වගේ ලබා දෙන හැකිය අවස්ථා මොකද ඒ සමන් කරපු උපාධිය වටිනාකමක් නැහැ ඉතින් ඒක නිසා මම කියන්නේ කරන්නන් වාලේ උපාධි කරාට වැඩක් නැහැ කරන්නන් වාලේ ඩිග්‍රී කරාට වැඩක් නැහැ අපි කරන ඩිග්‍රියකින් අපිට අනාගතේ කොච්චර අපේ අනාගත කැරිය එක ඩෙවලොප් කරන්න කොච්චර වැදගත් වෙනවද කියන්නේ අපි හොයලා බලන්න ඕනේ ඒ අනුවත උපාධි කරන්න නැත්නම් අපිටත් වෙන්නේ අර කිව්ව අර කට්ටිය කරන වගේ කට් අවුට් අරන් ගිහලා පාරායින් හිටගෙන ඉන්නේ උපාධියක් තියෙනවා මට හැබැයි මට රැකියාවක් නැහැ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක් මේක සාමාන්‍ය විදේශ රටවල ගත්තොත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලංකා අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක් සමහර උපාධි වලට කිසිම රැකියා අවස්ථාවක් හොයාග හොයාගන්න නැහැ. මොකද ඒ උපාධි වලින් රැකියාවක් කරන්න තරම් දෙයක් ඒ උපාධි තුල නැහැ. අන්න ඒක වෙලා තියෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම කියන රැකියාවක් කරන්න පුළුවන් ඒ වගේම තමයි බිස්නස් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන් වගේ දේවල් පුළුවන් වෙන උපාය තමයි අපි කරන්න ඕනේ. ඉතින් මේ උපාධියේ මේ රැකියා අවස්ථා නැහැ කියලා මම කියන්නේ මේ උපාධියේ මේ රැකියා අවස්ථා හුඟක් තියෙනවා. හැබැයි අපි ඉංග්‍රීසි වලින් කරොත් තමයි අපේ රැකියා අවස්ථා හුඟක් හම්බෙන්නේ. හැබැයි අපි සිංහල සහ තමිල් මීඩියම් වලින් උපාධිය කරොත් අපිට රැකියා අවස්ථා සීමිතයි. නැත්නම් හම්බෙනු හැබැයි රැකියා අවස්ථා සීමිතයි. ඒක තමන්ගේ හැකියාව තමයි ඩෙවලොප් වෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු ඉන්ස්ටිටියුට් එක ගැන. මේ කියන්නේ ඇසල ඉන්ස්ටිටියුට් ඔෆ් සෝෂල් ඩෙවලොප්මන්ට් කියන මේ ආයතන ගැන අපි කතා කරමු. මේ ආයතන ගැන කතා කරමු. මේ ආයතන ආරම්භ වෙලා තියෙන 1952 තමා මේ ආයතන ආරම්භ වෙලා තියෙන. හැබැයි 1952 මේ ආයතන ආරම්භ වුණාට මේ ආයතනේ අධ්‍යන කටයුතු සිද්ධ වෙලා නැහැ. මේ ආයතනේ ගුරු පුහුණු ආයතනයක් වශයෙන් තමයි 1952 මේ ආයතන ආරම්භ වෙලා තියෙන්නේ. පස්සේ 1964 වෙද්දී මේ ආයතන මගින් ඩිප්ලෝමා ප්‍රදානය කරන්න තියෙන කියලා තියෙන. පස්සේ මේ ආයතන මගේ ඩිප්ලෝමා ප්‍රදානය කරනවා. දැනට මේ ආයතන මගේ හය ඩිප්ලෝමා වගේ හය ඩිප්ලෝමා නැසන ඩිප්ලෝමා සර්ටිෆිකේට් වගේ දේවල් අපිට ප්‍රදානය කරනවා. ඒවට අපිට ඇප්ලයි කරලා ස්ටඩි කරගෙන යන්න පුළුවන්. අපි මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරන් ඉන්නම්. මේ ඩිප්ලෝමා මොනවද, හය ඩිප්ලෝමා මොනවද, සර්ටිෆිකේට් මොනවද කියන එක ගැන අපි අද කතා කරන මේ බැචලර් ඔෆ් සෝෂල් වර්ක් කියන ඩිග්‍රිය ගැන විතරයි අපි කියන ඩිග්‍රිය ගැන කතා කරමු. ඉතින් මම කලින් කිව්වා 1964 තමයි මේ උපාධි නෙමෙයි ඩිප්ලෝමා ලබා දෙන තීනේ කියලා තියෙන්නේ මේ ආයතන මගින්. ඒක උපාධිය දීලා නැහැ, ඩිප්ලෝමා විතරයි 1964 දීලා තියෙන්නේ. පස්සේ 2015 දී, කියන්නේ 1964 ඉඳන් කිසිම උපාධියක් දීලා නැහැ, ඩිප්ලෝමා විතරයි දීලා තියෙන්නේ. පස්සේ 2015 දී තමයි මේක මේ ආයතන UGC එකට අනුබද්ධ වෙලා, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට සමග අනුබද්ධ වෙලා ඒ මගින් පාලනය වෙන ආයතනයක් විදියට උපාධි ලබා දෙන තීනේ කියලා තියෙන්නේ 2005 වසරේදී. ඒ කියන්නේ මේ ආයතන මගේ ලබා දෙන එකම උපාධියයි ඒ තමයි මම කලින් කිව්ව වගේ බැචලර් ඔෆ් සෝෂල් වර්ක් කියන උපාධිය. මේ උපාධිය 2005 දී තමයි දෙන්න තියෙන කියලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාවට සම්බන්ධලා. හැබැයි ඒ වුණත් මේ උපාධිය 2005 ඉඳන්ම දීලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් විතරයි. ඒ කියන්නේ මම කලින් කිව්ව වගේ සිංහල සහ තමිල් කියන මීඩියම් වලින් උපාධිය හදාරීමේ හැකියාවක් තිබිලා නැහැ. අපිට ඉංග්‍රීසි වලින් විතරයි මේ උපාධිය හදාරීමේ හැකියාව තිබිලා තියෙන්නේ. පස්සේ 2013 තමයි තියෙන්නේ කරලා තියෙන මේ උපාධිය සිංහල සහ තමිල් කියන ලැන්ග්වේජ් වලනොත් අධ්‍යන කටයුතු සිද්ධ කරන්න ඕනේ කියලා තියෙන්නේ කියලා තියෙන 2013 වසරේදී. ඊට පස්සේ 2013 වසරේ ඉඳන් තමයි මේක සිංහල සහ තමිල් කියන භාෂා වලනොත් අධ්‍යන කටයුතු සිද්ධ කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒක වර්තමාන වෙනකොට සිංහල, ඉංග්‍රීසි, තමිල් කියන භාෂා තුනෙන්ම
අධ්‍යන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කලින් කිව්ව වගේ ඒකේ පොඩි ප්‍රශ්න තියෙනවා රැකියාවස් රැකියාවලට අයදුම් කිරීමේදී වැදගත්ම වැදගත් වෙන්නේ අපිට ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් නම් තමයි අපිට වැදගත්ම වැදගත් වෙන්නේ. මම මේ කියන දේ ඔගොන්ට වඩාත් සනාථ කිරීම සඳහා මම මේ නැසල ඉන්ස්ටිටියුට් ඔෆ් සෝෂල් ඩෙවලොප්මන්ට් කියන ආයතනයට දුරකථන ඇතුමන් ලබා දුන්නා. දුරකථන ඇතුමන් ලබා දීලා මම ඒගොල්ලෝ ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඒ ප්‍රශ්නට ඒගොල්ලෝ කොහොමද උත්තර දුන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. තියෙන්න ඕනේ අවුරුදු 4ක් ඩිග්‍රී එක ඒකට මේ මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. රෙජිස්ට්‍රේෂන් ෆී එක විතරක් 15,000ක් ගන්නවා. එක්සෑම් එකක් කියලා තමයි අපි ගන්නේ. ඇප්ලිකේෂන් එවන්න ඕනේ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඒකේ අන්ඩර් ග්‍රැජුවට් කියන ස්කීම් එකේ වෙබ්සයිට් මේ ඇප්ලිකේෂන් එක තියෙනවා. මං කියනේ වැහෙනවද? මේ එතකොට මේ මේකේ මේ ඉංග්‍රීසි මීඩියම් කරනවා නම් මොකක්ද ඕ ලෙවල්ට සී එකක් ඕනේද? ඕ ලෙවල් හරි ඒ ලෙවල් වලට හරි ඕ ක්‍රෙඩිට් පාස් එකක් ඕනේ ඉංග්‍රීසි මීඩියම් වලින් කරනවා නම්. එතකොට මිස් නැත්තම් අනිත් ඒවාට සිංහලෙන් කරනවා එක ප්‍රශ්නයක් නැහැ නේද? ඔව් හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ ඉංග්‍රීසි මීඩියම් කරන්න කියලා. ඒ කියන්නේ පුළුවන් කමක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඉංග්‍රීසි මීඩියම් කරන්න. හරි මිස්. එතකොට මේ මට දැනගන්න මේක මේ ෆීල් ප්‍රැක්ටිස් කියලා තියෙනවා කියලා දාලා තියෙනවා. ඔව් ඔව් මේක ෆීල් ප්‍රැක්ටිස්. ඔව් කියන්නේ පළවෙනි ඊයේකේ ඉඳලම පළවෙනි සෙමස්ටර් එකේ ඉඳලම ෆීල්ඩ් යන්න ඕනේ. ඒ කියන්නේ දවස් 3ක් ලෙක්චර්ස් යනවා. දවස් 3ක් ෆීල්ඩ් ළමයි යන්න ඕනේ. ඒ කියන්නේ අපි දාන NGOs හරි එහෙම නැත්නම් ගවර්න්මන්ට් ඕගනයිසේෂන් ගොඩක් ළමයි වෙල්ෆෙයාර් සෙක්ටර් එකේ ඕගනයිසේෂන්ස් වලට තමයි ඉන්ටර්න්ෂිප් වලට යවන්නේ ළමයිව. එතකොට මම දැනගන්නකොට මේකේ මොන වගේ කියන්නේ මැනේජ්මන්ට් කැටගරි එකට නෙමෙයි නයිති වෙන්නේ. එතකොට මේක ආයිටි නෑ 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 BA කැටගරි එකට ආයිටි වෙන්නේ ඩිග්‍රී එකේ නම බැචලර් ඔෆ් සෝෂල් වර්ක්. ටොරෙස් මේ කොහමද අපි දැන් මහපොළ වගේ ඇප්ලයි කරන්න පුළුවන්? ඔව් මහපොළ. ඔව් මහපොළ බර්සරි ඒව හම්බ වෙනවා. හරි මිස් ඒකෝර මේ අපිට දැන් සිලෙක්ෂන් එක්සෑම් එකක් తీරණ ගන්න මේකද? මොකද එක්සෑම් එකක් තියලා තමයි ගන්නෙ. එතකොට මේ එක්සෑම් එක වාගේ එක පේපර් එකක් කියන්නේ සාමාන්‍ය වාගේ දෙන්නේ පේපර්. ඔව් ජෙනරල් ඔව් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකින් තමයි ගන්නෙ. හොඳ ඔගලොම් මේ දුරකථන ඇමතුමට සවන් දුනක මම හිතන්නේ දුරකථන ඇමතුම ඔගන්ට යම්කිසි දල අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති විශ්වවිද්‍යාලය ගැන. මම කලින් කිව්වා වගේම විශ්වවිද්‍යාලෙම ඇයි අපි ඉංග්‍රීසි වලින්ම මේ උපාධිය කරේම වැදගත්කම මොකක්ද කියන මේ කෙටි දුරකථන සංවාදය ඔගන්ට දල අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. දැන් අපි බලමු කොහොමද මේ උපාධිය සඳහා ඇඳුම් කරන්න කියලා. මේ උපාධියේ සඳහා ඇඳුම් කිරීමට අපිට ලබන මාසය ඒ කියන්නේ ජූලි 30 දක්වා අපිට කාලය තියෙනවා. ලබන 31 දක්වා ලබන එකෙන් ජූලි 31 දක්වා අපිට මේ උපාධිය සඳහා ආයදුම් කිරීමේ හැකියාව තියෙනවා. කෙනෙකුට ඕකට දැනට මාස්කර වඩා වැඩි කාලයක් තියෙනවා මේ උපාධිය සඳහා ආයදුම් කරන්න. මේ උපාධිය සඳහා ආයදුම් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඉතාම ලේසි අපිට ඔන්ලයින් ගිහලා කිලින්ම ආයදුම් කිරීමේ ආයදුම් කරන්න තියෙන කිලින්ම වෙන කිසි දෙයක් නැහැ අපිට. ගාස මුදලක් ගෙවන්න දෙයක් නැහැ. කිලින්ම ඔන්ලයින් ගිහලා අපිට ඒ ඩීටේල්ස් ටික ෆිල් කරලා තමයි අපිට මේ උපාධිය සඳහා ආයදුම් කරන්න තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ උපාධිය සඳහා ආයදුම් කරන්න කියන දේ ගැන සහ මේ උපාධිය තුල තියෙන සබ්ජෙක්ට් මොනවද? ඒ වගේම මේ ආයතන මගින් දෙන ෆැසිලිටීස් මොනවද? මේ ආයතන මගේ හොස්ටල් ෆැසිලිටීස්, ඒ වගේ මහපොළ, ඒ වගේම ලයිබ්‍රරි ෆැසිලිටීස් වගේ දේවල් මේ ආයතන තුල තියෙනවා. අපි ඒව මොනවද? ඒ වගේම මේ ආයතනය ගැන සම්පූර්ණ පොඩි දල අදහසක් අපි ගමු. දැන් අපි මේ වීඩියෝ එකට යමු. හන්ද ඔබන්ට Google එකේ National Institute of Social Development කියලා ටයිප් කරලා සර්ච් කරලා පස්සේ මේ වගේ ඔබන්ට Google resources දැනගන්න පුළුවන්. එනවා මේ Google resources එකේ පළවෙනිට එන්නේ මම කියව මේ ආයතනය. මේ ආයතනය National Institute of Social Development මත NISD කියලා කියන්නේ මේ ආයතනය. අපි මේක ක්ලික් කරලා මේ ආයතන වෙබ්සයිට් එකට යමු. මේ ආයතන වෙබ්සයිට් එක ගියාට පස්සේ ඔබන්ට මේ වගේ තමයි මේ ආයතන වෙබ්සයිට් එකට දැනගන්න පුළුවන් වෙන සම්පූර්ණ විස්තර මේ ආයතන මගින් මේ ආයතන වෙබ්සයිට් එක මගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු අපි කලින් කිව්ව උපාධි පාඨමාලාව ගැන පොඩි විස්තර ටික හොයලා බලමු. ඒ උපාධි පාඨමාලාව ගැන විස්තර හොයන්න මේ අපි මෙතන ඇකඩමික් ප්‍රෝග්‍රෑම් කියන තැන අපි මවුස් එක අරන් ගියාට පස්සේ ඔයගොන්ට මේක දැනගන්න පුළුවන් මේ ආයතන මගින් ලබා දෙන සම්පූර්ණම ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. ඒ කියන්නේ මේ ආයතන මගින් හය ඩිප්ලෝමා, ඒ වගේම හය ඩිප්ලෝමා වගේම ඊට පස්සේ අපිට සර්ටිෆිකට් කෝස්, ඒ වගේම උපාධි පාඨමාලා, වගේම මාස්ටර්ස් ඩිග්‍රී වගේ දේවලුත් මේ ආයතනමකින් අපිට ලබා දෙනවා. අපි මෙතන බලමු අපි අද කතා ගන්න මේ උපාධි පාඨමාලාව ගැන. හින්දා අපි බලමු මේ උපාධි පාඨමාලාව ගැන. මේක තමයි බැචලර් ඔෆ් සෝෂල් වර්ක් කියන උපාධි පාඨමාලාව. අපි මෙතන බලන්න යන්නේ අපි මේ උපාධි පාඨමාලාව තුල තියෙන සබ්ජෙක්ට් මොනවද කියලා. මම කලින් ඔගොනේ කිව්වා සබ්ජෙක්ට් මොනවද කියලා මම හොල්ල දනවයි කියලා. මොකද
අපි උපාධියක් කරන්න කලින් කියන අපි විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන උපාධියක් නැතුව වෙනම ආයතනයක් මගින් මේ රජ ආයතන මගින් ලබා දෙන උපාධියක් කරන්න කලින් මේ උපාධිය ගැන පොඩි විස්තර ටිකක් හොයන්න ඕන. මොකද මේ උපාධිය ලබා දෙන උපාධිය අපිට වටිනාකමක් තියෙනවද කියන දේ ගැන අපි හොයලා බලනවා. එහෙම හොයලා බලද්දී අපිට වැදගත් වෙන ප්‍රධාන දේවල් තමයි ක්‍රෙඩිට් කීයක් තියෙනවද මේ උපාධියේ, වගේ පැය කීයක් වගේ මේ අධ්‍යයන කටයුතු සිද්ධ වෙනවද මේ උපාධි පාඨමාලාව තුළ. ඒ දේවල් ගැන අපි හොයලා බලනවා. ඊට පස්සේ අපි බලනවා මේ උපාධි පාඨමාලාව තුළ තියෙන සබ්ජෙක්ට් මොන වගේද කියන දේ ගැන. ඉතින් අපි මෙතන යනවා කෝස් ස්ට්‍රක්චර් කියන තැනට. කෝස් ස්ට්‍රක්චර් කියන තැනට ගියට පස්සේ ඔකට ගිහිල්ලා මේ වගේ බලා ගන්න පුළුවන්. ගියට පස්සේ ඔකට මෙතන පේන්නේ සම්පූර්ණයෙන්ම මේ අපිට වසර හතරක් තුළ අපිට කරන්න තියෙන සබ්ජෙක්ට් මොනවද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ සබ්ජෙක්ට් දිහා බැලුවට පස්සේ මම ඒක මම කලින් කිව්වේ මේ සබ්ජෙක්ට් දිහා බැලුවට පස්සේ මට හිතන විදිහට වඩාත්ම වැදගත් වෙන්නේ ඒ ලෙවල් ආර්ට් කරපු කෙනෙක්ට මේ උපාධි පාඨමාලා කරන්න පුළුවන් නම් තමයි වැදගත් වෙන්නේ. ඒ අතනොත් අනිවාර්යයෙන්ම පුළුවන් නම් ඉංග්‍රීසි මීඩියම් මේ උපාධිය කරන්න පුළුවන් නම් තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. තමයි ඉංග්‍රීසි මීඩියම් උපාධිය කරේ නැති වුණත් තමන්ට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි එක්සෑම් එකට හැම සෙමෙස්ටර් එකකටම වගේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කම්පල්සරි කමිට දාලා තිනවා හැම සෙමෙස්ටර් එක වගේම තමන්ට ඉංග්‍රීසි එක්සෑම් එකක් සඳහා මුහුණ දීමේ අවස්ථා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම කලින් කිව්වා මේ ෆීල් ප්‍රැක්ටිස් කියලා දේ තියෙනවා කියලා මම කිව්වේ. මේ ෆීල් ප්‍රැක්ටිස් කියන මෙතන තියෙනවානේ. මේක මේ පළවෙනි වසරේ සෙකන්ඩ් සෙමෙස්ටර් ඉඳන් දිගටම අපිට මේ ෆීල් ප්‍රැක්ටිස් කියන දේ අපි යොමු වෙන සිද්ධ වෙනවා. ඒ ෆීල්ඩ් ප්‍රැක්ටිස් වෙන්නේ මොකක් වෙන්නේ කොහොමද කියලා මම කලින් ඔගොන්ට කලින් කිව්වා. ඒ වගේම ඔගොන්ට අර දුරකථන සංවාදයෙන්ත් ඔගොන්ට ඒ මේ ආයතනය මගෙන් කිව්වා මොන වගේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් එකට අපිට යොමු වෙන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් හැමදෙස්සම ෆීල්ඩ් ප්‍රැක්ටිස් වගේ දේවල් තියෙනවා. ඒ වගේම අපිට මේක රිසර්ච් වගේ දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ මේ උපාධි පාඨමාලාවේ සබ්ජෙක්ට් දිහා බැලුවට පස්සේ මේක හොඳ උපාධි පාඨමාලාවක් කමන්ට කරන්න පුළුවන් නම් හොඳ උපාධි පාඨමාලාවක් කියන මේක මේ මේ උපාධි පාඨමාලා තමයි ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් නම් මේ උපාධි පාඨමාලා වගේ විදේශ රටවල හුඟක් රැකියා අවස්ථා අපිට තියෙනවා කියලා මට හිතෙනවා. මේ උපාධි පාඨමාලාවේ තියෙන සබ්ජෙක්ට් දිහා බැලුවට පස්සේ හුඟක් වෙලාවට අපිට විදේශ රටවල විවිධ රැකියාවන් සඳහා කවුන්සලින් වගේ රැකියාවන් සඳහා සහ හුඟක් මනෝවිද්‍යාත්මක පැත්තෙන් තියෙන රැකියාවන් සඳහා සහ හුඟක් බොහෝ රැකියාවන් සඳහා විදේශ රටවල අපිට ආයතන කිරීමේ හැකියාව තියෙන අපිට මේ ඉංග්‍රීසි වලින් මේ උපාධි පාඨමාලා කරොත් වගේම එම්බසි වලට වගේ ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. අපි මේක සිංගලින් මේ උපාධි පාඨමාලා කරොත් අපිට රැකියා අවස්ථා පොඩි සීමිත ප්‍රමාණයක් තමයි තියෙන. රජයෙන් ලබා දෙන රැකියා අවස්ථා වගේ දේවල් තමයි තියෙන. හැබැයි අපිට ටීචින් වගේ මේ උපාධිය තුලින් යාමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඕ ලෙවල් වලට වගේ, කියන්නේ 6 වසරේ සිට 10 11 වසර දක්වා අපිට ඉගෙනීම සඳහා ටීචින් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මේ උපාධිය ලබා ගත්තොත් අපිට ඕනම ලැන්ග්වේජ් එකේ උපාධිය ලබා ගත්තත් අපිට ඒ අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ ඇප්ලයි කරන්නේ කොහොමද කියන දේට කලින් අපි බලමු මේ මේ උපාධි පාඨමාලාව ලබා දෙන මේ උපා මේ ආයතන එක නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් සෝෂල් ඩෙවලොප්මන්ට් කියන ආයතන තුල තියෙන ෆැසිලිටීස් මොනවද කියලා. ඉතින් ෆැසිලිටීස් කියන තැනට ගියාට පස්සේ මෙතන ලයිබ්‍රරි පහසුකම් තියෙනවා. මේ ලයිබ්‍රරි පහසුකම් ගැන කතා කරොත් මේ ආයතන කියලා තියෙන විදිහට මේ මේ ආයතන තුල තමයි ලංකාවේ වැඩිම පොත් ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ පොත් වර්ග ප්‍රමාණයක් තියෙන්නේ. පොත් 25,000කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා මේ මේ කියලා තියෙනවා වෙබ්සයිට් එකේ මේ ආයතන තුල. ඒ වගේ මේ ආයතනයේ දැනට ලංකාවේ තියෙන විශාලතම පොත් එකතුව තියෙන ආයතන කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ගත්තොත් හොඳ මේ ආයතනය තුල තියෙන දේවල්. හැබැයි මේ කියලා තියෙන්නේ මේ ආයතනය විශ්වවිද්‍යාල මට්ටමේ නෙමෙයි. මේ ආයතන ප්‍රමාණයෙන් ගත්තොත් වැඩිම පොත් ප්‍රමාණයක් තියෙන ලයිබ්‍රරි එක තමයි කියලා මේගොල්ලෝ කියන ආයතන මට්ටමින් ගත්තට පස්සේ. ඉතින් මේ ලයිබ්‍රරි පාසුකම් වගේ දේවල් තියෙනවා. ඒ වගේම කම්පියුටර් ලැබ් වගේ පාසුකමුත් අපිට මේකේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ පැත්තත් හොඳයි මේ ආයතන තුළ ගත්තොත්. ඊට පස්සේ මේ ආයතනයේ තියෙන සුවිශේෂී දෙයක් තමයි හොස්ටල් පාසුකම් තියෙනවා. සාමාන්‍යයෙන් දුර ඉඳන් එන කෙනෙක්ට මේ හොස්ටල් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි කාන්තාවන් සඳහා පමණයි මේ හොස්ටල් ලබා දෙන්නේ. උපරිම ගැහැණු ළමයි 24 දෙනෙක්ට පමණයි හොස්ටල් පාසුකම් තියෙන්නේ මේ ආයතනය තුළ. මෙතන දාලා තියෙන උපරිම ගැහැණු ළමයි 24 දෙනෙක්ට විතරයි හොස්ටල් පාසුකම් ලබා දෙන්නේ. ඉතින් මේ ආයතනය ලොකු විශාල වර්ග ප්‍රමාණයක තියෙන ආයතනයක් නෙමෙයි කියලා මම හිතන්නේ. සාමාන්‍ය ප්‍රමාණයක තියෙන ආයතනයක්. මොකද මේක විශ්වවිද්‍යාලයක් නෙමෙයිනේ, මේක රාජ්‍ය ආයතනයනේ. ඒ වුණත් කොහොමවත් මේ ආයතනය මගේ ලබා දෙන උපාධිය ඉතාමත් වැදගත් වෙනවා. සාමාන්‍ය ආර්ට් කරපු කෙනෙක් ඉතාමත් වැදගත් වෙනවා මේ ආයතනය මගේ ලබා දෙන
උපාධිය දැන් අපි බලමු ඊට පස්සේ කොහොමද මේ ආයතනයේ මේ උපාධිය සඳහා අපි අප්ලයි කරන්නේ කියලා අපි බලමු. ඔබට මෙතන වෙබ්සයිට් එක ගියාට පස්සේ මෙතන තියෙනවා apply online කියලා බටන් එකක් අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ අපි කොහොමද apply කරන්නේ කියන දේ ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ඔබන apply කරන්න පුළුවන්. මෙතන ඔබන ගියාට පස්සේ මෙතන ඔබට මුලින්ම මේ course type එක තෝරගන්න ඕනේ. ඔබන දැනට අපි apply කරන්නේ degree එකනේ. ඉතින් මෙතන bachelor of degree program කියලා තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන course එක automatically ම අපේ select කරන මොකද එක degree එකක් ආයතනමකින් ලබා දෙන්නේ. ඊට පස්සේ මෙතන medium එක අපි තෝරන් දිනවා. මම කලින් කිව්වා වගේ මෙතන සිංහල, ඉංග්‍රීසි, තමිල් කියන ඕනම medium එකකින් අපිට මේ උපාධිය කරන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි link කරනවා නම් අපිට O levels හෝ A level වලට අවම C එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට A level වලට C එකක් නැත්නම් O level C එකක්, එහෙම නැත්නම් O level වලට C එකක් නැත්නම් A level C එකක් තියෙන්න ඕනේ. එimhe තියෙනවා අපිට ඉංග්‍රීසි වලින් ආදුම් කරන්න පුළුවන්. නැත්නම් අපිට සිංහල වලින් තමයි ආදුම් කරන්න තියෙන්නේ. අපි නිකන් මේ සිංහල කියලා දාලා අපි ඉස්සර ගියලා පස්සේ මෙතන අපිට ඔකගේ මේල් ඇඩ්‍රස් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ යූස් කරන හරි මේල් ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. මේ මේල් වලින් තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. අපි ගනුදෙනු කියන්නේ අපි කන්වර්සේෂන් සිද්ධ කරන්න මේ මේල් වලින්. ඉතින් මේ හරි මේල් ඇඩ්‍රස් ඔයගොල්ලෝ මෙතන දෙන්න. ඒ වගේ මේ NIC නම්බර එක, ඔයගොල්ලෝගේ නම, ඒ වගේ දේවල් දෙන්න දිනවා මෙතන. දීලා ඊට පස්සේ මෙතන ඔයගොන්ට O level, A level results මෙතන type කරන්න තියෙනවා. ඒ දේවල් type කරලා ඔක්කොම කරලා ඉවරලා වාට කෙලින්ම नेक्स्ट गिल सबमिट करने इतर है मेक के लिए ऑनलाइन वेबसाइट है मगे के लिए सबमिट करने इतर है किसी में दया कराने तमाम लेसी एप्लीकेशन प्रोसीडियर मेक इट पास एप्लीकेशन प्रोसीडियर अप्लाई करते पास सिलेक्शन एग्जाम डेट का पास सिलेक्शन एग्जाम डेट का पास सिलेक्शन एग्जाम मुहन दी सिलेक्शन एग्जाम पास होना पास इंटरव्यू का इंटरव्यू का मुहन दी सिद्ध इंटरव्यू का मुहन दी इंटरव्यू को पास होना पास रुपया पाल दाक मुद्दा रिजिस्टर पुलवा मे उपाधि सदा इट पास वसरा हतरा दाका फुल टाइम मे उपाधि कम तमती इतनी मम्मी अद इतना मे वीडियो के दास हम इतनी अभी मेमगेम वीडियो इस्ट हम मतगत मैं सब्सक्राइब करना यह बेल ऐकान क्लिक करना मेवागे वेदगत वीडियो ओके गाट में गिना पुलवा बेल ऐकान क्लिक करता है इवागे सब्सक्राइब करना मगे वीडियो सब्सक्राइब करना सीएट हहाक दिन मगे वीडियो बनावा दीको मन की सब्सक्राइब करना सब्सक्राइब करता है यूट्यूब चाने वादे करवाई इवागेम ओगंटे दाप वीडियो तग्लांटे बलागन पुलवांगी सब्सक्राइब कर नोटिफिकेशन बटन का ऑन करता है अभी मेवागे वेदगा वीडियो की अपने हम इवागेम आप 20 मिनट्स के फेसबुक पेज अनिवार्य लाइक दाना इधर आप मेवागे तब वीडियो की मेवत हम सिर्फ शुभ दवसा।